තින් සලෙනේ අපේ ජීවිතයේ අපිට විවිධාකාර අරමුණු තිබෙනවා. තින් මේ අරමුණු හඹාගෙන යන්නට නම් අපි හොඳ පසුබිමක් හදා ගන්න ඕනේ අපේ ජීවිතයට. ඒකට තියෙන හොඳම පසුබිම තමයි හොඳම පදනම තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. ඉතින් අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය ලැබන එක අද වෙනකොට අනිවාර්ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. මොකද හොඳ වෘත්තීය සුදුසුකම් ලබන්න හොඳ උසස් අධ්‍යාපනයක් තියෙනටම ඕනේ. අනිවාර්යයෙන්. ඉතින් උසස් අධ්‍යාපනය ලබන්න තෝරන තරම් තැන් මේ වෙනකොට තියෙනවා. ඒ අතරේ හරි ආයතනයක් හොයාගන්නත් ඉතින් නේද? හොඳම තැනක් ගැන කියලා දෙන්න හදන්නේ අපි නේද? ඉතින් හොඳම තැනකින් පිරිනමන උපාධි පාඨමාලාවන් පිළිබඳව ඔබව දැනුවත් කරන්න තමයි අපි මේ වෙලාවේ කාල වේලාව වෙන් කරගන්නේ. අපි කතා බහ කරමු සිනෙක් කැම්පස් පිළිබඳව. සිනෙක් කැම්පස් හරහා ඔබට පිරිනමන ශාස්ත්‍රපති පාඨමාලාව පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් මේ මොහොතේදී. ඉතින් මේ ගැන කතා බහ කරන්න අපිත් එකතු වෙනවා මැදිරියට. සිනෙක් කැම්පස්හි සෞඛ්‍ය විද්‍යාපීඨයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජෛව වෛද්‍ය විද්‍යා අංශයේ සුහාෂිනී සිල්වා මාත්‍යයි වන් සුබදසන අයවන් හොඳයි. ඉතින් කතා බහ කරමු නේද දැනගන්න හුඟත්තේ තේන සිනෙක් කැම්පස් ගැන. අනිවාර්යෙන් අපි මුලින්ම මෙතුමිය ගෙනහලා දැනගමු අද ඔබතුමිය මෙහි පැමිණීමේ ප්‍රධානම අරමුණ මොකක්ද? ඔබතුමිය පැවසූ ආකාරයට විශ්වවිද්‍යාල අතරින් ඉතාමත් ප්‍රමුඛ ස්ථානයක් සිනෙක් විශ්වවිද්‍යාලයට හිමි වෙනවා. සිනෙක් විශ්වවිද්‍යාලයේ තියෙන විවිධ පීඨ අතරින් සෞඛ්‍ය විද්‍යාපීඨයේ තියෙන පාඨමාලාවන් අති සුවිශේෂී ස්ථානයක් ගන්නවා. ඒ අතරිනුත් අදමා ඔබට හඳුන්වා දීමට යන්නේ තවත් සුවිශේෂී පාඨමාලාවන් දෙකක් ගැන. ඒ තමයි MSc ප්‍රෝග්‍රෑම් දෙකක්. මේ MSc ප්‍රෝග්‍රෑම් දෙකේ නම් වශයෙන් මා සඳහන් කරොත් පළවෙනි එක තමයි ඖෂධ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාව එනම් MSc ෆාර්මසූටිකල් සයන්ස් ප්‍රෝග්‍රෑම් එකයි. දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක තමයි MSc ඉන් බයෝමෙඩිකල් සයන්ස් නැත්නම් ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ පාඨමාලා. එතකොට සුවිශේෂී කරුණක් තමයි මේ පාඨමාලා දෙකම සිනෙක් ආයතනයෙන් පමණක් පිරිනමන අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් අනුමත පාඨමාලාවන් දෙකක්. දැන් මට එතක මාන්නේතුන කතිකාචාර්යතුමගෙන් දැන් අනෙක් පිළිගත් රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාලත් ඕන තරම් තිබෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාලවලත් පිරිනමනවද මේ කියන මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක? ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ පාඨමාලාවන් දෙක සිනෙක් කැම්පස් එකෙන් පමණක් ලංකාවෙම සිනෙක් කැම්පස් එකෙන් පමණක් පිරිනමන පාඨමාලාවන් දෙකක් වීම ඉතාමත් වැදගත් කරුණක්. මම ආඩම්බරයෙන්ම කියනවා මේක සිනෙක් කැම්පස් එකෙන් පමණක් පිරිනමන පාඨමාලාවන් දෙකක්. ඒ වගේම දැන් අපි දැන්ටමත් පළවෙනි කණ්ඩායම සඳහා සිසුන් බඳවාගෙන ඒ දරුවන් මේ දවස්වල හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි දෙවන කණ්ඩායම සඳහා මේ මස 24 වෙනි සෙනසුරාදා පටන් ගැනීමට නියමිතව තියෙනවා. මේ දවස්වල අපි ඒකලොන්ව ලියාපදිංචි කරගැනෙමින් යනවා. හොඳයි. කියන්නේ දැන් මේ විෂයන් හදාරන්න කැමැත්තෙන් ඉන්නව නම් ලංකාවේ උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන දරුවා ඒකට තිබෙන එකම ස්ථානය කියලා කියන්න පුළුවන් සිනෙක් කැම්පස් නේද? හොඳයි. ඉතින් සිනෙක් කැම්පස් පිළිබඳව ඔබට තව බොහෝ දේ දැනගන්නට අවස්ථාව උදා කරගන්න පුළුවන්. අපි මතක් කරන්නම් කොහොමද ඔවුන් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. දුරකථන අංක දෙකක් තියෙනවා, සටහන් කරගන්නකෝ. 011 4486 400, ඒ වගේම 077 60 92 238. ඒ වගේම ඔබට පුළුවන්කම තිබෙනවා වෙබ් අඩවිට පිවිසලා බොහෝ දේවල් දැනගන්නට www.cinec.edu කියන වෙබ් අඩවියට පිවිසෙන ඔබට හැකියාව තිබෙනවා. අපි ඊළඟට කතා කරමු කතිකාචාර්යතුමියනි, මේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හදාරන්න කෙනෙක්ට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියන එක. සුදුසුකම් ගැන කතා කරද්දී දැන් මම කියවනේ මේ MSc ප්‍රෝග්‍රෑම් දෙකක් හදේනවායි කියලා. අපි මුලින්ම MSc in Biomedical Science ප්‍රෝග්‍රෑම් එක ගැන බලමු. එතකොට එහි මූලික සුදුසුකම් තමයි ඔබ මූලික උපාධිය Biomedical Science degree වලින් නැත්නම් Biochemistry, Biotechnology, Microbiology යන අංශ වලින් ඔබ අධ්‍යාපනය හදාරලා තියෙනවා නම්, ඒ කියන්නේ ඩිග්‍රී මූලික ඩිග්‍රී කරලා තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම අපේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක සඳහා සුදුසුයි. ඒ වගේම MSc in Pharmaceutical Science ප්‍රෝග්‍රෑම් එක ගැන ගත්තොත් එතකොට ඔබ B.Pharm ඩිග්‍රී එකක් නැත්නම් Industrial Pharmaceutical Science, Cosmetic Science නැත්නම් ICAM graduate කෙනෙක් නම් අන්න ඔබට අවස්ථාව තියෙනවා අපේ මේ ශාස්ත්‍රපති පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වන්නට. දැන් සනින් මට හිතෙනවා දැන් මීට වසර කීපයකට කලින් නම් අපි හොඳම ඉහළම අධ්‍යාපන සුදුසුකම හැටියට සැලකුවේ උසස් පෙළ සමත්වීම. ඊට පස්සේ තව ටිකක් ඉහළට ගිහිල්ලා උපාධියක් තිබීම අනිවාර්ය වුණා. දැන් මේ වෙනකොට අලුත්ම ප්‍රවණතාවය ගැන අපි කතා කරමු. ශාස්ත්‍රපති උපාධියක් මාස්ටර් එකක් නැතුව ඉස්සරහට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් ඉස්සර නම් A level කරාම ඇති කියන මට්ටමේ ඉන්න ඉපස් උපාධියක් දැන් හැමෝටම වගේ උපාධි තියෙනවා. අනිවාර්යෙන්ම. ඉතින් ඒසවන්න තමන්ගේ වෘත්තිමය දියුණුව සඳහා බලාපොරොත්තු වෙනවා නම් තවත් අධ්‍යාපන
ලකුණු සුදුසුකම් සපුර ගන්නට ඕනේ කියලා ශාස්ත්‍රපති උපාධියක් කරා යන්නට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒකට තියෙන හොඳම අවස්ථාන් පිළිබඳව තමයි මේ දැනුවත් කරමින් ඉන්නේ. ඉතින් මම කැමතියි ඔබතුමීගෙන් දැනගන්න දැන් මේ MSc ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණ කරන්න කොච්චර කාලයක් ගත වෙනවද? ඒ වගේම දැන් කාර්ය බහුල කෙනෙක් ඉන්න පුළුවන්, මේ වෙනකොට රැකියාවක නියුතු කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ කෙනෙකුට කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක සුදුසු වෙන්නේ? ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. එතකොට දැන් මේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණ කිරීමට අවුරුදු දෙකක කාල සීමාවක් යනවා. පළවෙනි අවුරුද්ද ගත්තොත් ඒ සෙමෙස්ටර්ස් දෙකක් තිබෙනවා. එතකොට මෙහිදී ඔබ විෂය පිළිබඳ වැඩි කරුණු ඉගෙන ගන්නවා සහ ප්‍රැක්ටිකල් පුහුණුව ලබා ගන්නවා. දෙවන අවුරුද්දේ තියෙන්නේ රිසර්ච් අවුරුද්ද. එතකොට මේ අවුරුදු දෙකම සතියන්තයේ තමයි පන්ති පැවැත්වෙන්නේ. එතකොට කාර්යබහුල පුද්ගලයෙක්ට වුණත් රැකියා කරන ගමන් එයාට පුළුවන් සතියන්තයේ අපහා සම්බන්ධ වන්න. ඒ වගේම රටේ විවිධ පළාත් වලින් වුණත් ඔබ කැම්පස් එකට පැමිණිය යුතුම නැහැ. ඔබට ඔන්ලයින් මාධ්‍ය ඔස්සේත් අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා මේ අපහා සම්බන්ධ වන්න. ඒ වගේම අපි කතා කරොත් දැන් මේ ප්‍රෝග්‍රෑම් දෙකම ප්‍රායෝගික කුසලතා තියෙන්න ඕන ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ස්කිල්ස් අවශ්‍යයි. ඒ සඳහා අපේ සිනෙක් කැම්පස් එක සතුව තියෙනවා අතිනවීන රසායනිකාගාර පරීක්ෂණ සඳහා ඒවත් තිබෙනවා. ඊට අමතරව අප රජයේ පිළිගත් ආයතන සඳහා ආයතනත් එක්කත් බැඳිලා තියෙනවා. එතකොට ඒ අවශ්‍ය කාර්ය ප්‍රැක්ටිකල් ස්කිල්ස් ඔගොල්ලොන්ව ඒ තැන්වලට යවලත් අපි ඒ පුහුණුව ලබා දෙනවා. එතකොට ඔබ බය විය යුතු නැහැ. ඔබ රැකියා කරන ගමන් සතියන්තයේ මේ පාඨමාලාව පැවැත්වෙන නිසා ඔබට ඒ කටයුතු කරන ගමන්ම ඔබේ වැඩි අධ්‍යාපන කටයුතු අපහා එකතු වෙන්න පුළුවන්. දැන් අපි මේ උපාධි පාඨමාලාව පිළිබඳව විගත් කරුණු කාරණාවන් කිහිපයක්ම කතා කරා. අවසාන වශයෙන් කතිකාචාර්යතුමනි, අපි තවත් වැදගත් කරුණක් මේ උපාධි පාඨමාලාව විශ්වවිද්‍යාලය ගැන සඳහන් කරන්න තියෙනවා නම් අපි පොඩ්ඩක් මතක් කරමු. ඔව්, දැන් අවසාන වශයෙන් කියනවා නම් ඇත්තටම මේ පාඨමාලාවන් දෙක ඔබට උගන්වන්නට අප සතුව ඉතාමත් ක්වොලිෆයිඩ් ආචාර්ය මඩොල්ලක් ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ගේ PhD කම්ප්ලීට් කරපු ඒ වගේම මේ අත්දැකීම් සහිත මේ ආචාර්ය මඩොල්ල ඔබට අධ්‍යාපන කටයුතු කිරීම සඳහා මේ අවුරුදු දෙකම ඔබව උගන්වන්න බැඳිලා සිටිනවා. ඊට අමතරව ඔබ ඇසූ ප්‍රශ්නයට අනුව රැකියාංශයේ නියත වෙන සිසුන්ටත් ඒ වගේම වැඩි අධ්‍යාපනය ලබා ගැනීමටත් මේ ශාස්ත්‍රපති පාඨමාලාවන් ඉතාමත් අගනා අවස්ථාවක් වෙයි කියලා මා කියන්න කැමතියි. එතකොට අදම දැන් අපි ගන්නා සිසුන් සංඛ්‍යාව එක බැච්චයකට ඉතාමත් සීමිතයි. ඒ නිසා ඔබ කැමති නම් අදම අපහා ලියාපදිංචි වෙන්න කියලා මා දැනුවත් කරනවා. දැන් ඉස්සර වගේ නම් දැන් බයෝමෙඩිකල් සයන්ස්, ෆාර්මසූටිකල් සයන්ස් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් නැති නිසා ඔබ පිටරට ගිය යුතුමයි මේ ප්‍රෝග්‍රෑම් හා එක්වන්නට. නමුත් දැන් ලංකාවේ ඔබ රැකියා අංශයේ නියතන ගමන් ඔබගේ වැඩි අධ්‍යාපනය ලබා ගැනීමට අපහා එකතු වෙන්න පුළුවන්. ඒ වගේම රැකියා අවස්ථාවල ප්‍රොමෝෂන් ගන්න, තව උසස් වීම් ලබා ගැනීමට මෙය ඉතාමත් අගනා අවස්ථාවක් වේ. ඉතින් මං අන්තිම වශයෙන් කියන්න කැමති ඔබ දැම්ම තීරණය කරලා අනිවාර්යෙන් අපට ඇමතුමක් දීලා ලියපදිංචි වන්න. හොඳයි. ඉතින් අපිට තව කාල වේලාව ටිකක් ඉතුරු වෙලා තිබෙනවා. ඒ නිසා සල්ලි මට හිතෙනවා දැන් මේ අධ්‍යාපනය පිළිබඳ උසස් අධ්‍යාපනය පිළිබඳව ඉතාම හොඳ ප්‍රවණතාවයක් තියෙන කාලයක් නිසා මේ අපි තවදුරටත් මේ පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරනවා නම් තව වටිනවා කියලා. දැන් රැකියාවල නියුතු වෙනා ඉන්නවා. දැන් ඔබත් මමත් වගේ සල්ලි රැකියාවක මේ වෙනකොටත් නිරත වෙනා ඉන්නවා. හැබැයි තමන්ගේ අධ්‍යාපන කටයුතු මේ කාර්යබහුලත්වය නිසා වෙන්නට පුළුවන්, නැත්නම් ආර්ථික අපහසුතා නිසා වෙන්නට පුළුවන්, අතරමඟ නතර වුණා වෙන පුළුවන්, උපාධිය නතර වෙච්චා ඉන්නවා. හැබැයි මේ රැකියාවේ උසස් වීම සඳහා යන්න, ඉදිරියට යන්න, ඊළඟ ස්ටෙප් එකට යන්න තුව බෑ. ඉතින් ඒ නිසා මේ අධ්‍යාපන කටයුතු ආපහු පටන් ගන්න ඕනේ කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔබේ රැකියාව උත්තමේ කටයුතුත් එක්ක ඔබට පහසු විදිහට කාල වේලාව වෙන් කරගෙන ඔබේ ඒ අරමුණු කරා යන්නට හැකි අවස්ථාව උණු උදා කරලා දීලා තිබෙනවා. ඉතින් සිනෙක් කැම්පස් එක එකතු වුණොත් ඔබට පුළුවන් ඔබේ ඒ මේ වෙනකොට සපුරා ගන්නට බැරි වෙලා තිබුණු අරමුණු ඒ සිහිනයන් කරා යන්නට. එහෙම නේද සල්? ඔව්. ඒත් එක්කම මට මේ කියන්න මේ හිතන මේ කාරණාව දැන් ඉස්සර නම් ඇත්තටම ගොඩක් උපාධි පාඨමාලාවන් අපේ රටේ නැති නිසා ඔන්න විදේශගත වෙලා අපිට අධ්‍යාපනය අදාරන්න සිදුනවා. බොහෝ දෙනෙක් එහෙම කරලා තියෙනවා. ඒ වුණාට දැන් ඔන්න මේ සඳහන් කරපු උපාධි පාඨමාලාවන් සඳහා ඔබට පුළුවන් සිනේ කායතනයත් එක්ක එකතු වෙලා සාර්ථකව නිමු කරන්න. ඉතින් මේ වටිනා අවස්ථාවක් ඔබට හම්බ වෙලා තියෙන්නේ. අපි මතක් කරමු නේද දුරකථන අංක. ඔකේ, අපි වෙබ් අඩවිය මතක් කරොත් www.cinec.edu කියන වෙබ් අඩවිය හරහා ඔබට අවශ්‍ය සියලුම තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා මේ උපාධි පාඨමාලාවන් පිළිබඳව. ඒ වගේම
දුරකථන අංකය සඳහන් කරොත් 0111 4486 කියන දුරකථන අංකයට කතා කරලත් ඔබට අමතර තොරතුරු දැනගන්නට හැකියාවක් තියෙනවා. ඒත් එක මතක් කරන්න WhatsApp හරහා ඔබට එකතු වෙනවා නම් මෙන්න මේ දුරකථනයත් මතක තියාගන්න. 0776 6092 238 0776 6092 238. හොඳයි, ඉතින් දැන් මේ වෙනකොට මේ කියන විෂය ධාරාවන් ඔස්සේ තමන්ගේ මේහා සම්බන්ධ මේහා නැදකම ඇති විෂය ධාරාවන් ඔස්සේ තමන්ගේ ප්‍රථම උපාධිය සම්පූර්ණ කරපු අය ඇති, මේ වෙනකොට ශාස්ත්‍රපති උපාධිය කරන්නට ඕනි කියලා අදහස් කරගෙන ඉන්න අය ඇති. ඉතින් ඒ අය අපිව නරඹන නිසා මම කැමතියි කියන්න දැන් ඔබගෙන් අහලා දැනගන්න මේ පිරිසට, ඔබේ පාඨමාලාවන් එක්ක එකතු වෙන පිරිසට මොන වගේ ප්‍රතිලාභයන්ට හිමි වෙන්නේ. දැන් විදේශගත වෙලා මේ දේ කරලා එන අය මේ රැකියා වෙළඳපොළ තරඟ වදිනවා වෙන්නට පුළුවන්. ඒ අයත් එක්ක බලනකොට මොන වගේ අවස්ථාවන්ද හිමි වෙන්නේ CINEC කැම්පස් එක එකතු වෙලා මේ අධ්‍යාපන සම්පූර්ණ කරන අයට? ඔව්, එතකොට සමහක් දරුවන් කැමති තමන් මේ පවුලත් එක්ක ලංකාවේ ඉන්න ගමන් පාඨමාලාවන් හදාරන්න ගොඩක් සිසුන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම අපි විදේශගත වෙන්න හැමෝන්ටම මුදල් නැහැ. නමුත් එතකොට සාමාන්‍ය මුදලකට ලංකාවේ ඉන්න ගමන්ම ඒ දරුවන්ට පුළුවන් මේ උපාධි පාඨමාලාව හදාරන්න. ඒ වගේම මම කලිනුත් පැවසුවා රැකියා අංශවල එතකොට කතිකාචාරවලුන් වෙන්න ඒ වගේ ගොඩක් අය බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට එයාලට පුළුවන් මේ ශාස්ත්‍රපති පාඨමාලාව හදාරලා ලංකාවේ රැකියා තමන්ගේ පවුලත් එක්කම ඉන්න ගමන්ම හදාරන්නට. එතකොට අඩු වියදමකෙන් එතකොට අපේ තියෙන කොටස් වශයෙන් ඒ ගෙවීම් මේ ඉටු කරගනිමින් ඒ වගේ අවස්ථාවක් අපි හිම් කරලා දීලා තියෙනවා. එකකෝසන්නේ මට අහන්නම හිතුණා මෙන්න මේ කාරණයක්. දැන් උසස් අධ්‍යාපනයේ ලබන අය අද වෙනකොට බොහෝ දෙනෙක්ගේ අවසාන අරමුණ බවට පත්වලා තිබෙනවා විදේශගත වීම. රැකියාව සඳහා විදේශගත වීම. එතකොට මේ විදේශගත වීම කියන කාරණේදී අධ්‍යාපනයක සඳහා නැත්නම් රැකියාවක් සඳහා විදේශගත වෙනකොට මේ අධ්‍යාපනික සුදුසුකම් සම්පූර්ණාලියම ඉතාම වැදගත් වෙනවා. එතකොට CINEC කැම්පස් හරහා පිරිනමන මේ උපාධි පාඨමාලාව මොන වගේ අත්ලඟ සපයන්නේ විදේශගත වෙන්නෙහි බලාපොරොත්තු වෙන අයට? ඔව්, එහෙම බලාපොරොත්තු වෙන අයටත් දැන් ඇත්තටම මාස්ටර් එකක් කරලා බයොමෙඩිකල් සයන්ස් නැත්නම් ෆාර්මසූටිකල් සයන්ස් වලින් ඒ අයට ඇත්තටම වටනවා. එතකොට ඒගොල්ලන්ගේ PhD එකක් කරා නැත්නම් රැකියා අවස්ථා සඳහා මේක ඇත්තටම දැන් මම කිව්වා ලංකාවේ මේ කැම්පස් එකකින් පමණයි පිරිනමන්නේ කියලා. එතකොට ඒ ඒ හැකියාවත් අප කැම්පස් එක සතු වෙලා තියෙනවා. ඔව්, ඒත් එක්ක මට හිතෙනවා මේ උපාධි පාඨමාලාවට අදාළව මේ කතිකාචාර්යතුමගෙන් අහන්න මොන වගේ ෆැසිලිටීස්ද CINEC අධ්‍යාපන ආයතනයේ තියෙන්නේ? ඔව්, ෆැසිලිටීස් ගැන කතා කරොත් මම මුලින්ම පැවසුවා දැන් මේ අවුරුදු දෙක සඳහා දරුවන් අපි එක්ක බැඳිලා ඉන්නවා. එතකොට අප සතුව ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. මේ ආචාර්යවරුන්ගේ ඔක්කොම ලම් PhD ක්වොලිෆයිඩ්. එතකොට එයාලා මේ ආයතනත් එක්ක වැඩි කරලා ගොඩක් අත්දැකීම් තියෙන අය. එතකොට රිසර්ච් නැත්නම් නව සොයා ගැනීම් කරපු අය. එතකොට දරුවන්ටත් මේ අන්තිම අවුරුද්දේ ඒගොල්ලෝ තනි රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් නැත්නම් මේ සොයා ගැනීමක් කරනවා. එතකොට ඒ සඳහා අවශ්‍ය අත්වලත් අපි සඳහා ලබා දීලා තියෙනවා. ඊට අමතරව මේ ඔක්කොම ප්‍රායෝගික පාඨමාලා ඒවා සඳහා අප කැම්පස් එක සතුව ලැබෝරටරිස් තියෙනවා. නැත්තම් ප්‍රැක්ටිකල් ස්කිල්ස් කරන්න ඒගොල්ලන්ට මේ රසායනාගාර පහසුකම් ලබා දීලා තියෙනවා. ඊට අමතරවත් අප විවිධ ආයතන හොස්පිටල් ලැබෝරටරිස් වෙන්න පුළුවන් නැත්තම් ෆාර්මසූටිකල් ආයතන විවිධ කම්පැනිස් වලට යවලා ඒ අවශ්‍ය පුහුණු වීම අප මේ දරුවන්ට අවුරුදු දෙක තුලදී ලබා දෙනවා. එතකොට ඊට අමතරව මේ ලෙක්චර් මැටීරියල් ඒ අවශ්‍ය දැනුම LMS නැත්නම් ඔන්ලයින් පහසුකම් ඔස්සේදී අපි දරුවන්ට ලබා දෙනවා. එතකොට එයාලට ඒ දවසට සහභාගි වෙන්න බැරි වුණත් ඒ නෝට්ස් ඒ අවශ්‍ය දේවල් අරගෙන ඒ දැනුම ලබා ගන්නට පුළුවන්. හොඳයි, ඉතින් ඔන්න තමන්ගේ අධ්‍යාපනික අරමුණු සහ ඒ අරමුණු වල තිබෙන එක එක පියවරයන්. ඉතින් උපාධිය සම්පූර්ණ කරලා ඉන්න කෙනෙක් තමන්ගේ වෘත්තිමය දියුණුව වෙනුවෙන් ඉදිරි අධ්‍යාපනික අරමුණු සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ශාස්ත්‍රපති උපාධිය සඳහා යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකත් මේ කියපු ලංකාවේ මේ වෙනකොට හදාරන්නට අවස්ථාවන් හිමි වෙලා නැති උපාධි පාඨමාලාවන් දෙක ශාස්ත්‍රපති උපාධිය හැටියට හදාරන්න බලාපොරොත්තු වෙන හිටියා නම් ඔන්න විදේශගත වෙන්නේ නැතුව තමන්ට තිබෙන මුදලින් කොහොම හරි කළමනාකරණය කරගත හැකි ආකාරයට උපාධි පාඨමාලාවන් දෙකක් ලංකාව තුළදීම හදාරන්නට හැකියාව උදා කරලා දෙන තිබෙනවා නේද සර්? ඔව්, ඒකම දැන් මම කලින් අහපු ප්‍රශ්නෙත් එක්කම සාමාන්‍යයෙන් දැන් අපි විශ්වවිද්‍යාලයක් තෝරගන්නකොට සැලකිලිමත් වේතු කරුණු කාරණා කික් ගොඩක් තියෙනවනේ උත්පල. එතකොට අපි බලන්න දැන් ඔය අපිට කතිකාචාර්යවරිය කිව්වා වගේ ලැබොරටරි පහසුකම් තියෙනවද, ඒ වගේ දේවල් තියෙනවද කියන විශේෂයෙන් මේ වගේ උපාධි පාඨමාලාවක් හදාරද්දී ඒ දේවල් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඔන්න ඔබගේ
තියෙන ප්‍රශ්නවලට මේ උපාධි පාඨමාලාවන් කරන්න කැමැත්තෙන් ඉන්න හැමෝටම මම හිතන්නේ ඒක හොඳ පිළිතුරක් වෙයි අද දවසේ මේ සාකච්ඡාව. මොකද මේ අවශ්‍ය හැම පහසුකමක්ම මේ CINEC යුනිවර්සිටි එක තුල තිබෙනවා. ඉතින් ඒ කාරණාත් එක්ක තමයි අපි ආදරයෙන් ආරාධනා කරන්නේ එකතු වෙන්නේ CINEC යුනිවර්සිටි එකත් එක්ක මේ උපාධි පාඨමාලාවන් හදාරන්නට කියන කාරණාව. හොඳයි. ඉතින් මට හිතෙනවා අපි නැවත වතාවක් දුරකථන අංක සහ මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න තිබෙන මාර්ගයන් මතක් කරන එක වටිනවා කියලා සැලෙන. දැන් 011 4 486 400 තමයි දුරකථන අංකය. ඔබට පුළුවන් දුරකථන අවතුමක් ලබා දෙන්න. ඒ වගේම www.cinec.edu තමයි වෙබ් අඩවිය. ඔබට පුළුවන් වෙබ් අඩවියට පිවිසලා බොහෝ දේවල් දැන කියා ගන්නට. විශේෂයෙන් මේ පාඨමාලාවන් පමණක් නොවේ, තව බොහෝ පාඨමාලාවන් CINEC කැම්පස් හරහා ඔබට හැදෑරීමේ හැකියාව තිබෙනවා. මේ හැම දෙයක් ගැනම දැනගන්නට ඔබට පුළුවන් මේ වෙබ් අඩවියට පිවිසලා කරුණු විමසලා බලලා. ඒ වගේම මම කියන WhatsApp හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන අංකයත් 077 6092 238 ඉතින් දැන් අපිව නරඹන මේ අධ්‍යාපනික අරමුණු වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කාල වේලාව වෙන් කරගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් මා කියන්න කැමති ඔබ දැන් ගත දැනුමත් එක්ක තව වැඩි විස්තර සඳහා අපට අනිවාර්යයෙන්ම මේ කියපු අංකවලට කතා කරන්න. ඒ වගේම අදම ලියාපදිංචි වෙන්න කියලා තමයි මම කියන්නේ. මොකද අපිට තියෙන ගන්නා සිසුන් සංඛ්‍යාව සීමිතයි. ඒ නිසා අදම කතා කරලා තව වැඩි විස්තර අරගෙන ලියාපදිංචි වෙන්න ඔබගේ ආසනය වෙන් කරගන්න කියලා තමයි මම ඔබට කියන්නේ. අනිවාර්යෙන්. මෙතෙන් මොකද මේ බොහොම තරඟකාරී කාලවකවානුවක් නේ අධ්‍යාපනික උසස් අධ්‍යාපනික අරමුණු වෙනුවෙන් හැම කෙනෙක්ම උනන්දු වෙන කාලයක් නිසා තරඟකාරීත්වය බොහොම වැඩි. ඉතින් ඒ අතරිනුත් පිළිගත් විශ්වවිද්‍යාලයක ඵලයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වුණත් පිළිගත් විශ්වවිද්‍යාලයක් නිසාම මෙහි ආසනයක් වෙන් කරගන්නත් බොහොම ලොකු තරඟයක් තිබෙන බව තමයි අපිට දැනගන්න තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ ඉක්මන් වුණොත් ඔබට පුළුවන් ඔබේ අධ්‍යාපනික අරමුණු CINEC ආයතනයත් එක්ක එකතු වෙලා ඉටු කරගන්නට. ඉතින් ඉක්මනින් ඔබේ ආසනය වෙන් කරගන්න. අපි මතක් කරමු එහෙම වෙන් කරගන්න ඕන කවදාමත නොවන කියලා. අනිවාර්යෙන් අපි නැවතත් මතක් කරන්නම් ඔබට පුළුවන් www.cinec.edu කියන වෙබ් අඩවිය හරහා උපාධි පාඨමාලාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට. ඒ වගේම දුරකථන අංකය මම මතක් කරන්නම් 011 4 486 400 කියන දුරකථන අංකයට ඇමතුමක් දීලා ඔබට පුළුවන් අපි කතා කරපු උපාධි පාඨමාලාවන් පිළිබඳව හෝ ඊට අමතරව CINEC අධ්‍යාපන ආයතනය තුළ විශාල ප්‍රමාණයක් උපාධි පාඨමාලාවන් තියෙනවා. මේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකියාව ඔබට තියෙනවා. ඒත් එක්ක මම අවසාන වශයෙන් මතක් කරනවා WhatsApp හරහා සම්බන්ධ වෙන දුරකථන අංකය 077 6092 238. ඉතින් අද දවසේදී CINEC කැම්පස් හරහා ඔබට උදා කරලා දීලා තිබෙන මේ විශේෂ උපාධි පාඨමාලාවන් පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වුණේ CINEC කැම්පස්හි සෞඛ්‍ය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වගේම අංශ ප්‍රධානී ජෛව වෛද්‍ය විද්‍යා අංශයේ සුහාෂිනි සිල්වා මෙනෙවිය. ඉතින් ඔබට බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ අධ්‍යාපනය ලැබමින් තමන්ගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු ණය වෙනුවෙන් මේ කතා බහට එකතු වුණාට. තවත් දවසක මොන කැමතිද අදට සමුදෙනවා. ආයුබෝවන් සුභසක්.